අවසක් ඔයාල හැම දෙනෙක්ටම අපි අද බලමු බබාට හරිම ලේසියෙන් පහසුවෙන් ඒ වගේම පෝෂදායී විදියට හදලා දෙන්න පුළුවන් ස්නැක් එකක්. මම මේකට පාවිච්චි කරනවා අල. මම මේ අල තම්බගෙන තියෙන්නේ හොඳට. ඒ වගේම මම පොල් කිරි පාවිච්චි කරනවා. ටිකක් ඔක්කු පොල් කිරි. ඒ වගේම රුලං කපලේ බැදගෙන තියෙන්නේ. ඒ වගේම මම බිත්තරයක් පාවිච්චි කරනවා. ඊට අමතරව පාන් පිටි පාවිච්චි කරනවා. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ තම්බගත්ත අල ටික හොඳට පොඩි කරගන්නවා. කැට හිටින්නේ නැති විදියට අපිට පුළුවන් මේ අල ටික පොඩි කරගන්න. මේ විදියට හොඳට මේ අල ටික පොඩි කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට පොල් කිරි එකතු කරන්න. පොල් කිරි එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා රුලං, ඒ වගේම බිත්තරය එකතු කරගන්නවා. දැන් මම මේක හොඳට මික්ස් කරගන්නවා. මෙතන මේක පිටි දාගන්න. බබා පිටි දාන්න. දැන් මම මේකට පාන් පිටි ටිකක් එකතු කරනවා. මොකද නැත්තම් පෑන්කේක් එක හදන්න ටිකක් අමාරුයි පාන් පිටි දාන්න නැතුව. ඒ නිසා පාන් පිටි ටිකකුත් එකතු කරනවා. මම දැන් මේකට එකතු කරනවා ලුණු, ඒ වගේම ගම් මිරිස්. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකක්. පෑන් එක චුට්ටක් රත් වෙනකොට තෙල් චුට්ටක් ගාලා අපිට පුළුවන් මේ පෑන්කේක් එක හරිම ඉක්මනට හදාගන්න මේ මිශ්‍රණය දාලා. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත පෑන්කේක්ස් ටික. දැන් මං චීස් අරගෙන මේ චීස් පොඩියට කපලා මේක මැදට තියලා රෝල් කරගන්නවා. මොකද බබාලා හරි ආසයි චීස් හැපෙනවට. ඉතින් මේ විදියට හරිම පහසුවෙන් අපිට මේ පෑන්කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් බබාලා කන්න ආසයි, මොකද ඇතුලේ චීස් තියෙන හින්දා. ඔයාලත් හදලා බලන්න, ඔයගොල්ලන්ගේ චූටි බබාලට දීලා බලන්න. එයාලා හරි ආස වෙයි. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරෙන් ඉල්ලනවා.